समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्से सुनन्तु सग्ग मुक्खदं धम्मस्सवन कालो अयं बदंता धम्मस्सवन कालो अयं बदंता धम्मस्सवन कालो अयं बदंता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से दुर्लभञ्च मनुस्सत्तं बुद्धोत्पादो च दुर्लभं दुर्लभं कन सम्पत्तिं सद्धम्मो परम दुर्लभंति श्रद्धावंत पिन्वतुनि पिन्वतियनि मे पिन्वत् सैम दिनाम මේ වේලාවේ සූදානම් වෙන්නේ ඊ타ත්ම වටිනා ඊ타ත්ම උතුම් ධර්ම දේශනාමය කුසලයක් සිදු කර ගන්නට. ඊයේ දවස තුල අපේ පින්වතුන් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒ වාගේම ගිලන්පස පූජාව සිද්ධ කළා. මම අපේ පින්වතුන්ට ඊයේ කියලා දුන්නේ වෛරේ නැති කර ගන්න ආකාරය ඒකෙන් අපේ මනසට ලැබෙන සුවයක් දෙන අවසාන මොහොතේ මං ධර්ම දේශනාව නිමා කළේ කෙනෙක් ගැහුවොත් අපට තරහ යනවා කෙනෙක් කටුවකින් ඇන්නොත් අපට තරහ යනවා නමුත් වෛද්‍යවරේ අපේ ශරීරයට සිරින්ජයක් ඇතුළු කරනකොට තරහ යන්නේ නැතුව ඉවසගෙන ඉන්නට පුළුවන්. එවන් සිතක් අපට උරුම වෙලා තියෙන්නේ ඒ නිසා ඒ සිත සකස් කරගන්න කියලා තමයි ඊයේ දවස තුල මම දේශනා කරලා දුන්නේ. අද දවසේ අපේ පින්වතුන්ට මම කියලා දෙන්නට හදන්නේ ඒ කාරණාවම තවත් දියුණු වෙන අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙන කරුණු හතර සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන ආකාරයත් උන්වහන්සේ විසින් දේශනා කරන ධර්මයේ තියෙන වටිනාකමත් මම ඊයේ දවසේ පැහැදිලි කරලා දුන්නා විතරක් නෙමෙයි කිසිම අවස්ථාවක බුදු රජාණන් වහන්සේ හෝ ධර්මය විවේචනයට ලක් කරන්නට යන්න එපා කියන එකත් මතක් කළා. බුදුරජාණන් වහන්සේ ගැන බැරි වෙලා හරි අපි අනවශ්‍ය දෙයක් කතා කළොත් ඒ වෙලාවේ අපට උපදින්න මිච්ඡා දිට්ඨි කියන චෛතසික කුසලය. ධර්මයේ ගැන යම් කිසි ආකාරයක වැරදි දෙයක් අපි කතා කළොත් ඒ වෙලාවට අපට උපදින්නේ මිච්ඡා දිට්ඨි කියන චෛතසික කුසලය.
එක අතිශය භයානකයි. ඒ නිසා කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. ඔබ එවන්නා එක්කලා වාද විවාද කරන්නට යන්න එපා. ඔබේ සිත සංසුන් කරගෙන පැත්තකට වෙන්න. වාද විවාද කරන්න යන්න එපා. ඒකෙන් සිද්ධ වෙන්නේ Tamanටත් අකුසලයක්. එයා කොහොමත් කරගන්නේ කීයකට මං සම්මාදම් වෙන්නට ඕනේ නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන්නේ යංච භික්කවේ රත්තිං තථාගතෝ සම්මා සම්බුද්ධං අභිසම්බුද්ධෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද යම් රාත්‍රිය කියන්නේ දවසට තථාගතයන් වහන්සේ යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද යංච භික්කවේ රත්තිං තථාගතෝ පරිනිබ්බායති යම් රාත්‍රියක යම් දවසක තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවද මෙන්න මේ බුද්ධත්වයත් පරිනිර්වාණයත් කියන දෙක අතරතුරේ තමන් වහන්සේ විසින් දේශනා කරන පණවන සෑම දෙයක්ම සත්‍යයි කියලා සහතිකයක් දෙනවා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන සෑම දෙයක්ම සත්‍යයි කියලා සහතිකයක් දෙනවා මහණෙනි මම දේශනා කරන්න ඥානතෝහං දැනගෙන පස්සතෝහං දැකලා නො අජානතෝ නො අපස්සතෝ නොදැන නොදැක කිසි දෙයක් දේශනා කරන්නේ නැහැ කියනවා දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේයි ලක්කන හාමුදුරුවෝයි ගිජ්ජකූට පර්වතයේ මුදුනේ ඉඳන් පහළට වැඩම කරනවා. ඒ වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට සිනාවක් පහළ වෙනවා. ලක්කන හාමුදුරුව අහනවා ස්වාමීනි ඇයි සිනහ පහල කළේ කියලා. මුගලන් මහ රහතන් වහන්සේ ලක්කන හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ එකට පිළිතුරු දෙන්නට කාලේ නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟදී ඕක මගෙන් අහන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ ළඟදී අහනවා ලක්කන හාමුදුරුව මේ ප්‍රශ්නේ මුගලන් තෙරුන් වහන්සේගේ එවලද මුගලන් තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගිජ්ජකූට පර්වතයේ ඉඳන් පහළට වැඩම කරනකොට එක පාරට මට ශබ්දයක් ඇහුණා මගේ දිව කනට බැගෑ හඬින් කෑ ගහන කෙනෙක් ගැන මගේ දිව ඇස මං යොමු කළා එතකොට මම දැක්කා ඇට සැකිල්ලක් විතරක් තියෙන සත්වෙයි. එයා ආකාශේ ගමන් කරගෙන යනවා. ඒ ආකාශේ ගමන් කරගෙන යන ඇට සැකිල්ලක් විතරක් තියෙන මේ සත්වයාට යක් ගිජුලිහිණියන්, යක් කපුටන්, යක් ලිහිණින් වාගේ සත්තු ඇවිල්ලා අර ඇටකටු අස්සට හොටෙන් ඇනලා අදිනවා. එතකොට මෙයාට ඇති වෙන වේදනාවට බැගෑ හඬින් කෑ ගහනවා. ඒ වෙලාවේ මට සිතුවිල්ලක් පහළ වුණා මෙහෙමත් සත්තු ඉන්නව නේද කියලා සිතුවිල්ලක් පහළ වුණා ඒකයි සිනහ පහළ වුණේ කියලා. ඔන්න ඔය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ ඇතුළත් වෙලා තියෙන පින්වතුනි ලක්කන සංයුත්තේ මේ සූත්‍ර දේශනාව සූත්‍ර දේශනාවේ නම අට්ටි සංකලික කියලා අටවෙනියට තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේට දේශනා කරනවා මම සම්මා සම්බුද්ධත්වයට පත්වුණු වෙලාවේ ඔය කියන සත්වය දුටුවා ඇට සැකිල්ලක් විතරක් තියෙන යක් ගිජුලිහිණියන් ඇටකටු අස්සට අණින බැගෑ හඬින් කෑ ගහන මේ සත්‍යයමම දුටුවා. නමුත්
සාක්ෂියක් ලැබෙනතුරු මම ඒක කාටවත් දේශනා කළේ නැහැ. දැන් ඔබ දුටුව නිසා සාක්ෂියක් තියෙන නිසා මම මේ කාරණාව පැහැදිලි කරන්නම් කියලා ඒ ප්‍රේතයා ගැන තොරතුරු දේශනා කරනවා. හැබැයි දේශනා කරන්නට පෙර ආතුව බුදුහාමුදුරුවෝ මෙන්න මෙහිම වචනයක් දේශනා කරනවා. මහණෙනි තථාගතයන්න් වහන්සේ බැරි වෙලා හරි එදා ඒ අට්ටි සංකලික ප්‍රේතයා ගැන දේශනා කළා නම් ඒ දැක්කේ මම විතරයි කිසිම කෙනෙක් දැකපු සාක්ෂියක් නැහැ. එහෙම දේශනා කළාම අහගෙන ඉන්න පුහුදුන් අයගේ හිතේ මේ දේශනා කළ දේ බොරුවක් වෙන්න ඇති කියලා සැකයක් පහළ වුණා. ඒ සැකය දීඝ රත්තං ගොඩක්කල් අහිතාය දුක්ඛාය අනත්තාය සංවත්තති. ඒ හිතන සත්වයාට අහිත පිනිස දුක් පිනිස අනර්ථය පිනිස හේතු වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් එහෙම දේශනා කරන්නේ නැහැ. දැන් ඔබ දුටුව නිසා සාක්ෂියක් තියෙන නිසා මම මේ කාරණාව දේශනා කරනවා කියලා ඔය තැනැත්තා මීට බව කීපයකට පෙර රජගහනුවර හරක් මරණ මිනිහේ එයා ගවයන් මරණයක තමයි සිද්ධ කළේ. එයා මරණයට පත් වෙලා නිරාදුක් වින්දා. ඒ කර්මය නිරාදුක් වින්ද කර්මයේ ශේෂ වෙලා එතනින් මෙයා මිදිලා ඇවිත් ඔය කියන പ്രേත ආත්මී උත්පත්තිය ලැබුවා. ඔය ඇටසැකිල්ලක් විතරක් තියෙන പ്രേතයෙ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔතන ඒ වාගේ කරුණු ගොඩාක් ඇතුළත් වෙනවා පින්වතුනි. මම ඔබට පැහැදිලි කරන්නට උත්සාහ කළේ කවදාක්වත් බුදුහාමුදුරුවෝ කෙනෙක් නොදන්න දෙයක් නොදැක්ක දෙයක් දේශනා කරන්නේ නෑ. උන්වහන්සේ දේශනා කරන්නෙම දන්න දේ දැක්ක දේ විතරයි. ඒකයි මා සඳහන් කළේ කිසිම මොහොතක ධර්මයේ පිළිබඳව සැක පහල කරන්නවත් වාද විවාද කරන්නටවත් යන්නට ඉපායි කියලා. ඉතින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරන පවුලක අඟල් දෙකේ චූටි බුදු පිළිමයක් ළඟ වුණා දන ගහලා වඳින මිනිහෙක් වෙලා මං උත්පත්ති ලැබුවේ. ඒ විශාල වාසනා ගුණයක් නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගැනීම සඳහා දිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕනි. ඔය පින්නතුන් මේ රටට ඇවිත්ලා මේ වෘත්තීන් වල රැකියාවල නියැලෙන ගමන් මේ ස්ථානියත් පිළිවෙලට හදාගෙන වතාවත් සිද්ධ කරමින් මේ ගත කරන ජීවිතයේ ගොඩාක් අගේ කරනවා. සමහර වේලාවට ලංකාවේ හිටියානම් නොකරන තරම් පින් ඔබ මෙතන ඉඳන් කරගන්නවා. ඒ වාගේම මෙතෙන්ද නොයන අය ගැන කවදාකවත් දුක් වෙන්න එපා. ඒ අය ගැන තරහක් හිතන්නත් එපා. නොයන කෙනා ගැන නෙමෙයි එන එක්කෙනා ගැන සතුටු වෙන්න. එන එක්කෙනා ගැන ප්‍රසාදයක් ඇති කරගන්න. වඩා වැදගත් වෙන්නේ මෙතෙන්ද එන ජනගහනේ වැඩි වෙන එකවත් අඩු වෙන එකවත් නෙමෙයි. මගේ සිත ඇතුලේ හැදෙන මගේ සිත ඇතුලේ උපදින අයහපත් සිතුවිලි කුණු සිතුවිලි අයින් කරගන්න අඩු කරගන්න මට පුළුවන්ද කියන එකයි වැදගත් වෙන්නේ. ඒ නිසා Tamanට අවධානය යොමු කරන්න මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. අනික් කෙනෙකුගේ දිග පළල උස බර හොයන්න යන්න එපා. අනුන්ගේ වතුල ඔප්පු තිරප් වලින් අපට වඩා ඒක නිසා ඔබේ වත්තේ ඔප්පුව ගැනයි ඔබේ වත්තේ වීතිරේකාව ගැනයි දැනුමක් තිබුණාම හොඳටම ඇති. ඒ නිසා හැරෙන්න තමන්ගේ පැත්තට දකින්න තමන් නිවැරදිව යන්න ගමනක් hina වෙන්න පුළුවන් සෑම තැනකම hina වෙන්න හැබැයි අවංකව.
ඒවාගේම තවත් මිනිහෙක් සතුටු වෙන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒක අවංකව සිද්ධ කරන්න එහෙම මිනිස්සෙක් තමයි කාගේත් තුඩ රැවදෙන නාමයක් බවට පත් වෙන්නේ ඒ නිසා අපි සෑම කෙනෙක්ම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මග ජීවිතේ මං හදා ගන්නවා කියන තැන ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරමු අද අපේ පින්වතුන්ට මං දේශනා කරන්නට හදන්නේ බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඇතුළත් වෙලා තියෙන සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න බුදුහාමුදුරුව සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරමි මේ දේශනාවේ ඇතුළත් වෙන ගාථාව ඒ දේශනාවම සාරාංශ කරලා තමයි තියෙන්නේ අද විස්තර කරලා දෙන්න ඔය පින්වතුන්ට ඒ කාරණාව. දුල්ලබංච manussත්තං. දුල්ලබ කියලා කියන්නේ පින්වතුනි පාලි වචනය. ඒක සංස්කෘත වචනේ දුර්ලභයි කියනවා. සිංහල වචනේ දුලබයි කියලා කියනවා. අඩුයි කියලා කියන්න තමයි දුර්ලභ කියන වචනේ දුල්ලබ කියන වචනේ භාවිත කරන්නේ. ච කියලා කියන්නේ ද කියන්නේ නිපාත පදයක් ච කියලා කියන්නේ ද කියන අදහසෙ ඉන්නේ manussත්ත කියලා කියන්නේ manussානං අත්තු අත්තු කියන්නේ ආත්මය කියන්නේ manussානං කියලා කියන්නේ මිනිසුන්ගේ කියන්නේ manussානං අත්තු කියන පද දෙක manussත්ත කියලා සංදි වෙනවා. එතකොට තේරුම එන්නේ මිනිස් ආත්ම භාවය කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ පළවෙනි පේළියෙන් දේශනා කරනවා දුල්ලබංච manussත්තං manussත්තං මිනිස් ආත්මය චද දුල්ලබං දුර්ලභයි. ඔන්න පළවෙනි පේළියේ තේරුම දෙවැනි පේළිය බුදුහාමුදුරුව දේශනා කරනවා බුද්ධෝත්පාදෝච දුර්ලභං බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පින්නතිනි බෝධි කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ බෝධි කියලා කියන්නේ මේ වෘක්ෂයට කියන නම නෙමෙයි ওই වෘක්ෂයට කියන නාමය අස්වත්ත ඇසතු කියලා කියනවා සිංහල භාෂාවෙන් ඇහැටු ගහ කියන්නේ ඔක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය වෘක්ෂයේ පාමුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු නිසා බෝධියට පත් වුණු නිසා ඒ වෘක්ෂය බෝධි කියන නාමයෙන් හඳුන්වනවා. එතකොට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නා වෘක්ෂය මුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිසා ඒ වෘක්ෂයට එතකොට බෝධි කියනවා. ඒ නිසා බෝධි කියන්නේ බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. උප්පාද කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම. දුර්ලභං කියන්නේ දුර්ලභයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන එකත් දුර්ලභයි කියලා දේශනා කළා. තුන්වෙනි කාරණාව බුදුහාමුදුරුව දේශනා කරනවා දුල්ලබං කන සම්පatti කන කියලා කියන්නේ මහ ප්‍රයන්න කයන්නයි මූර්තජ නයන්නයි එන්නේ එතකොට කන කියලා එන්නේ නිකං කයන්නාවොත් අපේ මේ කන ඉන්නේ මහ ප්‍රයන්න කයන්නාවොත් අර්ථය වෙනස් වෙනවා කන සම්පatti කියන එක ඡන සම්පත්තිය කියලා කියනවා ඡන සම්පත්තිය දුර්ලභයි කියලා දේශනා කළා හතරවෙනි කාරණාව සද්දම්මෝ පරම දුර්ලභං ශ්‍රී සද්ධර්මය අතිශය දුර්ලභයි කියලා දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා කරුණු හතරක් මිනිස් ආත්මය දුර්ලභයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක දුර්ලභයි ක්ෂණ සම්පත්තිය දුර්ලභයි සද්ධර්මය අතිශය දුර්ලභයි කියලා
මේ කරුණු හතර තමයි අද දවසේ මම ওই පින්නතුන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරතුරේදී ওই පින්නතුන් මං චූටි ඉල්ලීමක් කරන්න මං ගැන වරදවා හිතන්නට එපා. අපි සේරම මිනිස්සු ප්‍රතග්ජනාය අපි සේරම ළඟ අඩුපාඩු තියෙනවා දුර්වලකම් තියෙනවා. ඉතින් මේ උදව්ව ඉල්ලන්නෙත් ඒ මගේ ළඟ තියෙන දුර්වලකමක් නිසා. ඔය පින්නතුන්ට පුළුවන් නම් විතරක් මම මේ ඉල්ලන උදව්ව කරලා දෙන්න. එහෙම කරලා දුන්නේ නැහැ කියලා මගේ හිතේ අබමල් රේණුවක තරහක් ඇති කරගන්නේ නැහැ. මම ධර්ම දේශනාව කරගෙන යනවා. මම ඉල්ලන උදව්ව ඔබ කරලා දුන්නොත් මං බණ ටික හොඳට කියනවා. කරලා දුන්නේ නැතුව ගියොත් බණේ අඩුපාඩු සිද්ධ වෙයි. ඒ ගැන මං එක්කලා තරහ වෙන්න එපා. ඉල්ලන උදව්ව මේකයි පින්වතුනි. එහෙම උදව්වක් කිල්ලුවට වැරද්දක් නැහැ නේද? වැරද්දක් හිතන්න එපා. ඉල්ලන උදව්ව මේකයි. ධර්ම දේශනාව දේශනා කරගෙන යන අතරතුරේදී බැරි වෙලා හරි මට නිින්ද යාගෙන වාගියවුත් ඇහැරවන්න. පුළුවන් නම් විතරක් ඒ උදව්ව කරන්න. බැයි නම් එපා. මං කොහොම හරි ඇහැරගෙන බණ ටික කියන්න. නිින්ද යාගෙන આવුත් ඔය පින්නතුන්ට හිය හැකි. මේ කතා කරන එක නවතිනවා. ඔළුව පාත් වෙනවා. එතකොට මේ උපැස්සිවලේ ගැට්ට මයික් එකේ වදිනවා ටොක් ගාලා. එතකොට තේරුම් ගන්න මේ හාමුදුරුවන්ට නිින්ද ගියා කියලා. ඒ වෙලාවට පුළුවන් නම් විතරක් මං ගැන පව් කියලා හිතෙනවා නම් විතරක් හාමුදුරුවනේ නැගිටින්න කියලා කරුණාවෙන් කතා කරන්න පොල්ලෙන් ගන්නවා වගේ පා. පුළුවන් නම් විතරක් ඔය උදව්ව කරන්න බැයි නම් කමක් නැහැ. එච්චරයි ඉල්ලන උදව් වෙන මොකුත් නෙමෙයි. බැරි වෙලා හරි බණ අහන අතරතුරේ ඔය පින්නතුන්ට නිඳ ගියොත් මම මොකද කරන්නේ? හාමුදුරුවනි අපටත් ඇහැරවන්න කියයි. එහෙම කරන්නේ අදත් ඔය පින්නතුන් වැඩ කරපු දවසක් හෙට තමා නිවාඩු තියෙන්නේ. ඒක නිසා බණ අහන අතරතුරේ බැරි වෙලා හරි නිදිමතක් ආවොත් නිදාගන්න මං නැලවිලි කවියක් දෙකක් කියලා උදව් කරන්නයි යනකොට ඇහැරවන්න. මට නිඳ ගියොත් කලින් ඇහැරවන්න, ඔබට නිඳ ගියොත් මං නලවන්න. ඔච්චර තමයි ඉල්ලන උදව්ව. සමහරුන්ගේ ඇස් උඩ ගියා මොනවා කියයිද මේ හාමුදුරුවෝ කියලා. හොඳයි, දැන් ධර්ම දේශනාවට යොමු වෙනවා. මා දේශනා කළ ගාථාවේ අර්ථ හතරක් තිබුණා. ඒ අර්ථ හතර පළවෙනි එක මොකද්ද? දුල්ල බංච මනුස්සත්තම්. මොකද්ද තේරුම එන්නේ? මනුෂ්‍යාත්මේ උපදින එක දුර්ලභයි කියලා. දෙවනි පේළිය තේරුම බුද්ධෝත්පාදෝච දුර්ලභං. මොකද්ද තේරුම එන්නේ? බුදු ආමුදුරු කෙනෙක් ලෝක පාලවෙන එක දුර්ලභයි. තුන්වැනි පේළිය තේරුම දුර්ලභං කන සම්පත්තින්. තේරුම මොකද්ද? ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. සද්දම්මෝ පරම දුර්ලභං. මොකද්ද තේරුම එන්නේ? ශ්‍රී සද්ධර්මය අතිශය දුර්ලභයි. පින්වතුනි මම මේ කරුණු හතර දේශනා කරන්නට ඉස්සරලා ඔතන ක්ෂණ සම්පatti කියන වචනේ අමුතු නිසා මම ඊටාම කෙටියෙන් ඒක විස්තර කරලා පළවෙනි පේළියට ගමන් කරනවා. ක්ෂණ සම්පatti කියලා කියන්නේ මොකටද? බෞද්ධයෙකුගේ සත්වයෙකුගේ අවසාන ඉලක්කය වෙන්නට ඕනේ නිවන් අවබෝධ කරගන්න එක. ඒ නිවන් අවබෝධ කරගන්න අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වෙනවා. සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, අරහන්ත කියන රහත් භාවයේ කියන තුන. ඔය අවස්ථා තුනෙන්ම නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. නිවන් අවබෝධ කරගන්න සත්වයෙක් තුළ තිබිය යුතු සුදුසුකම තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. යම් කිසි සත්වයේ යම් කිසි මිනිසෙක් නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙනවන අන්න එයාගේ ළඟ තිබිය යුතුම ගුණයක් තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ක්ෂණ සම්පත්තිය නැති කිසිම කෙනෙකුට සෝතාපන්න මාර්ග ඥානසිත අවබෝධ කරගන්න බෑ. එයින් එහාට යන්නත් බෑ.
එතකොට ක්ෂණ සම්පත්තිය කියන එක විස්තරාත්මකව දේශනා වෙනවා ධර්මයේ කෙටියෙනුත් දේශනා වෙනවා ධර්මයේ මම ඔය පින්නතුන්ට කෙටියෙන් ක්ෂණ සම්පත්තිය කියන්නේ කරුණු තුනකින් කියලා දෙන්න පළවෙනි එක තමයි ත්‍රි හේතුක කුසල ප්‍රතිසන්දියකින් කාම සුගතිය උත්පත්තිය ලබන්නට ඕන ක්ෂණ සම්පත්තිය පළවෙනිම සුදුසුකම තමයි ත්‍රි හේතුක කුසල ප්‍රතිසන්දියකින් කාම සුගතිය උත්පත්තිය ලබන්නට ඕන කාම සුගති හතක් තියෙනවා දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි කියලා චාතුර්මහා රාජිකය කියන දෙව්ලොවට අයත්ව සමහර දෙවියන් උපදිනවා ඒ දෙවියන් යක්ඛ කියන නාමයෙන් හඳුන්වනවා දොඩ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් උත්පත්තිය ලබන්නට ඕනේ එක දෙවනි කාරණාව බුද්ධෝත්පාද කාලයක් වෙන්නට ඕනේ බුද්ධෝත්පාද කාලය කියන එකත් කියලා දෙන්න සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තු දිනේ හඳුන්වනවා බුද්ධෝත්පාදේ කියලා. එතන ඉඳන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා ඒ ධර්මයේ දේශනා කරන කාලේ එක එක බුදුරජාණන් වහන්සේලාට වෙනස් වෙනවා. එහෙම වෙනස් ධර්මතා 8ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි වැඩ ඉන්න කාලය. එහෙම ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ පිරිනිවන් පාණ්ඩ ආසන්න වෙනකොට අදිෂ්ඨාන කරගන්නවා මාගේ මේ ධර්මයේ මේ තාක්කල් පවතිවා කියලා. ආංගේම අදිෂ්ඨාන කරගන්න කාලය හඳුන්වනවා බුද්ධෝත්පාද කාලයක් කියලා. දැන් අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය වසර 5000ක් කල් තියෙනවා. ඒ තියෙන සෑම මොහොතකම උත්සාහ කළොත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. බුද්ධෝත්පාද කාලයක් කියන්නේ ඒක. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120යි. ඒ කියන්නේ අවුරුදු 100 තියෙන්නේ. ආයු අපේක්ෂාව 120ක් දක්වා යනවා. 120යි කියලා කිව්වට 120ට වැඩි වෙනොත් මිනිස්සු ජීවත් වෙලා මැරෙනවා. අඩු වෙනොත් ජීවත් වෙලා මැරෙනවා. නමුත් ආයු අපේක්ෂාව 120යි. එතකොට 120 වාගේ 5000ට කී ගුණයක්ද කියලා බලන්නකො. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය 5000ක් කල් පවතිනවා. එතකොට 100 බැලුවහම 110ක් 1000යි ඒ වාගේ 5 ගුණයක් තමයි 5000 වෙන්නේ. ඔන්න බලන්න මෛත්‍රී බුදුහාඳුරන්ගේ ශාසනය. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පහළ වෙනකොට මේ වෙනකොට දිව්‍ය ලෝකයේ ඉන්නේ. සංතුසිත කියන නාමයෙන් තමයි බෝධිසත්වයේ අවසානට දෙවුලව ඉන්නේ. ඊට පස්සේ manuss ලෝකෙට ඇවිල්ලා බෝධිසත්ව මාගේ කුසේ පිළිසිඳගන්නේ. සක්විති රජතුමෙකුට දාව තමයි පිළිසිඳගන්නේ. සංක කියන සක්විති රජතුමාට දාව. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. ආයු අපේක්ෂාව 30000යි. 80000ට යනකල් නැගලා අඩු වීගෙන එනවා. ඒ අඩු වෙලා 30000 හිදි තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මිනිස් ලෝකේ පහළ වෙන්නේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 18000ක් ගිහි ජීවිතය ගත කරනවා. සතර පෙරනිමිති දකිනවා. ඊට පස්සේ ගිහි ජීවිතය අතහැරලා යනවා. ඒ යන්නේ මාලිගාවේ හත්වෙනි මහලට. දින 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ දුෂ්කර ක්‍රියාවත් විසමයි. අසමාන ධර්ම දින 6ක් දුෂ්කර ක්‍රියා කරනවා 6 වෙනි දවසේ අග්‍රමහේසිකාව කිරිපිඩු පූජා කරනවා ඒ කිරිපිඩු වළඳලා ගුලි 49කට වළඳන්නේ ඊට පස්සේ අභිඥාලාභීව තමයි වැඩ ඉන්නේ ජනෙල් කවුළුවෙන් තමයි පිට වෙලා ඔය ආනන්ද නාබෝධිය තියෙන තැනට වැඩම කරන්නේ ඒ බෝධීන් වහන්සේ තියෙන්නේ ජයසිරිමා බෝධීන් වහන්සේ වැඩ හිටිය තැනමයි. බුද්ධ වංශයේදී දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුව අසන ප්‍රශ්නයකට පිළිතුරක් විදියට
සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ ওই ජයසිරි මහ බෝධිය තියෙන තැන කියලා. ඒක නියත ධර්මය. ඒක දේශනා කරන්න බුදුහාමුදුරුවෝ ඨානා ඨාන ඥානේ කියන ඥාණයෙන් දැකලා. ඨානා ඨාන ඥානේ කියලා කියන්නේ ස්ථාන අස්ථාන පිළිබඳව දැනගන්න නුවණ කියලා කියනවා. හිතට ආපු දෙයක් නෙමෙයි දේශනා කරන්නේ. එතකොට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ එතෙන්ද වැඩම කරලා වෙසක් පුන් පොය දවසක ත්‍රිවිද්‍යා ඥාන අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සත්සති ගත කරලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ බරණැසි ඉසිපතනාරාමී ධම්මයි. ඒත් සියලු බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන පළවෙනි තැන. ඒ දේශනා කරන පළවෙනි දේශනාවේ නම ධම්ම චක්ක පවත්තන සූත්‍රයමයි. එහෙම ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ තව අවුරුදු 12000ක් වැඩේ. ඒ 12000 ඉවර වෙලා උන්වහන්සේ පිරිනිවන් පානවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා තමන්ගේ ශරීර ධාතු විසිරෙන්න එපා කියලා. එතකොට ශරීර ධාතු විසිරෙන්නේ නැහැ. තනි ශරීරයක් විදිහට තියෙනවා. පිරිනිවන් පාන මොහොතේ අදිෂ්ඨාන කරගන්නවා මාගේ ශාසනය අවුරුදු 180000ක් කල් පවතිවා කියලා. අවුරුදු 180000ක් කල් පැවතිලා ශාසනය අතුරුදහන් වෙනවා. එතකොට හිතන්න 30000 වුණා 180000ට කීයද යන්නේ කියලා. 100000 5000ට කීයද යන්නේ කියලා. අල්පායුක්ස බුදුරජාණන් වහන්සේලාගේ කාලේ උත්පත්ති ලැබෙන මිනිස්සුන්ගේ ආයුෂ ශක්තිමත් බුදුරජාණන් වහන්සේ එකතැනක දේශනා කරනවා කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා හතර නම ගැන වේපුල්ල පර්වතය ගැන එතනදී දේශනා කරනවා කෝණාගම බුදුහාඳුරෝ ගැන කෝණාගම බුදුරජාණන් වහන්සේගේ ආයුෂය අවුරුදු 40000ක් මිනිස්සුන්ගේ ආයුෂයත් අවුරුදු 40000ක් බුදුහාමුදුරුව දේශනා කරනවා මහණෙනි කෝණාගම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙනකොට මේ වේපුල්ල පර්වතේ මේ විදියට මෙදත් තිබුණා කියලා මේ වේපුල්ල පර්වතේ එදත් මේ විදියටම තිබුණා කියලා බුදුහාමුදුරුව හොඳ කතාවක් උතනදී දේශනා කරනවා මහණෙනි ඒ කෝණාගම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ මගධ රටේ හිටිය මිනිහෙකුට මේ වේපුල්ල පර්වතයට නගින්න දින හතරක් යනවා බහින්න දින හතරක් යනවා ඊළඟට කකුසඳ බුදුහාඳුරෝ පහළ වෙනවා උන්වහන්සේගේ ආයුෂ අවුරුදු 30000යි මිනිස්සුන්ගේ ආයුෂත් අවුරුදු 30000යි එදත් මේ වේපුල්ල පර්වතයේ තියෙනවා කෝණාගම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ මගධ රටේ ජීවත් වෙන මිනිහෙකුට මේ වේපුල්ල පර්වතේ නගින්න දින 3ක් යනවා බහින්න දින 3ක් යනවා ඊළඟට කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙනවා කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ මිනිහෙකුගේ වයස අවුරුදු 20000යි බුදුරජාණන් වහන්සේගේ ආවසත් අවුරුදු 20000යි එදත් මේ වේපුල්ල පර්වතයේ තියෙනවා මහණෙනි මගධ රටේ ජීවත් වෙන මිනිහෙකුට කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලේ මේ වේපුල්ල පර්වතයට ගොඩ වෙන්න දින දෙකක් යනවා බහින්න දින දෙකක් යනවා ඊළඟට මම පහළ වෙනවා මගේ පහළ වීමත් එක්ක මිනිස්සුන්ගේ වයස අවුරුදු 100යි මේ වේපුල්ල පර්වතයට එක මොහොතක නැගලා බහින්න පුළුවන් ශක්තිය මේ මිනිස්සුන්ට තියෙනවා ඔබට මං කියන දේ තේරුණාද ඒක නිසා ආයුෂ අඩු මිනිස්සුන්ගේ ශක්තිය වැඩි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වයස 30000යි ශාසනය පවතින්නේ 180000යි ඒ කියන්නේ 6 ගුණයක් වැඩි වෙන්නේ 3 වරක් 6 18යි
अपे बुद्धांग सी आई वायस हेबई पंदावती अपे बुद्धांगे आयुष अडुन किरी वेवट सासनी आयुष काली दिगाई यदोटे ये बुधहामुद्रु अधिष्ठान करण दवस दक्वाम पवतिन्ने बुद्धोत्पाद काले एमनां पिब्बतुने देवनी कारणाव तमय क्षण संपत्तियटायति बुद्धोत्पाद कालयक त्रिहेतुक प्रतिसंधियकिं उपदिन्नट ओनि मं क्षण संपत्तियट करुणु कियक् कियनवा किव्वद तुनाय तुन्वेनि एक तमय බුදුහාමුදුරුව දේශනා කරන ලද විදර්ශනා ධර්මය පවතින්නට ඕනේ. බුද්ධෝත්පාද කාලයක් වෙන්නට ඕනේ. විදර්ශනා ධර්මී පවතින්නට ඕනේ. ඒ වාගේම ත්‍රි හේතුක කුසල ප්‍රතිසන්දියකින් කාම ලෝකේ උපදින්නට ඕනේ. කාම සුගතිය. ත්‍රි හේතුක කුසලයක් කියන එකත් මං කියන්නම්. හේතු කියලා කියන්නේ හේතුවට මුලට හේතු තියෙනවා තුනක් අලෝභ අදෝස අමෝහ කියලා අලෝභ සිතයි අදෝස සිතයි අමෝහ සිතයි කියන හේතු සිත් තුනම එකතු කරගෙන කුසලයක් කළොත් ඒක ත්‍රි හේතුක කුසලයක් කියනවා ඒ ත්‍රි හේතුක කුසලය මරණ මොහොතේ චුති සිතට අරමුණු වුණොත් ඒකෙන් උත්පත්තිය ලැබෙන ජීවි ආහඳුන්වනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දික ජීවියෙක් කියලා. ඔතන වැදගත් වෙන්නේ අමෝහසිත. අමෝහසිත කියලා කියන්නේ නිවන් දකින්න ඕනේ කියන සිත. මේ සංසාරයේ දුකයි සතර ආපාය දුකයි මේකෙන් මිදෙන්න මං නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා යම් කෙනෙක් හිතුවොත් ඒ හිතන මොහොතට විතරමයි අමෝහ කියන සිත පහළ වෙන්නේ. එහෙම නොහිතන සෑම මොහතකම අපේ ළඟ තියෙන්නේ මොකද්ද? මෝහය. මෝහය මුල් වෙලා කුසලයක් කළොත් අලෝභ අදෝස ලං වෙනවා ද්වි හේතුක කුසලයක් බවට පත් වෙනවා. ද්වි හේතුක කුසලයකින් manuss ලෝකේ ඉපදුනොත් කාම ලෝකේ ඉපදුනොත් එයාට නිවන් අවබෝධ කරගන්න ඒ ජීවිතේ බැහැ. එහෙමනම් ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ ඔන්න ඔය කියන කාරණා තුන එකතු වෙන එක. හොඳයි දැන් අපි යනවා පළවෙනි කාරණාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභංච manussත්තං කියලා ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකේ උපදින එක අතිශය දුර්ලභයි කියලා අපි නිකන් කතා කරමු සාකච්ඡා කර කර යන් නැත්තම් මට නිින්ද යනවා මං දන්නවා ඒ පින්නතුන් ඕමාන් වල හන්දමට හැරවන්නෙත් නෑ කියලා ලංකාවේ නම් පටස් ගාලා කියපු දේ කරනවා. ඔය පින්නතුන් එහෙම නැහැ කියන්න මට නිකන් හැඟෙනවා. ඒක නිසා මම ඔබෙන් ප්‍රශ්න අහන්නම් මේ අහන්නේ මට නිින්දයයි කියන සැකය හා කුතුහලේ නිසාමයි. සත්වයෙක් මරුණට පස්සේ උපදිනවා. සාමාන්‍යයෙන් උපදින තැන් ගොඩක් තියෙනවා. එකක් තමයි manuss ලෝකේ. manuss ලෝකේ ඇර කෙනෙක් උපදින්න පුළුවන් තැන් තව කොහෙද තියෙන්නේ? මොකද්ද සතර අපාය සතර අපාය කියන්න බලන්නේ හතර නිරය තිරිසන් අපාය പ്രേත අපාය අසුර අපාය කියලා කියනවා එතකොට ඔන්න එතන හතරයි ඊළඟට මම මනුස්ස ලෝකේ කිව්වා පහයි තව කොහෙද උපදින්න පුළුවන් දිව්‍ය ලෝකේ උත්පත්තිය ලැබෙනවා දිව්‍ය ලෝක කීයක් තියෙනවද හයක් තියෙනවා කුසල යනු ඒකේ අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙනවා මනුස්ස ලෝකේ අවුරුදු 50ක් චාතුර්මහා රාජිකයට එක දවසයි මනුස්ස ලෝකේ අවුරුදු 100ක් තෞතිසා දිව්‍ය ලෝකයට අවුරුදු දවස් 1යි අන්න ඒ ආකාරයට තමයි හැදෙන්නේ උඩම තියෙන දිව්‍ය ලෝකයට කියන්නේ පරිනිම්මිත වසවත්තිය කියලා මනුස්ස ලෝකේ අවුරුදු 116000ක් අවුරුදු 16000ක් ඒකේ එක දවසක් කියලා කියනවා එතකොට ඔය ආකාරයට තමයි හැදෙන්නේ ඔන්න ඔය කියන දිව්‍ය ලෝක 6 තියෙනවා. එතකොට දැන් මෙතන 5යි එතන 6යි මට ගණන් එච්චර බෑ. ගණන් වලට S එකක් තියෙන්නේ. 6යි 5යි 11යි. 11ක් තියෙනවා. ඔන්න ඔය 11 හඳුන්වනවා කාම භූමිය කියලා. කාමාවචර භූමි කියනවා
काम भूमि कियनवा काम लोकय कियनवा काम भवय कियनवा काम भवयक उपदिन्न बलपान्ने काम तन्हाव इतोट काम तन्हाव काट हरि तियनवा नं एया सुदुसुकं लबेनवा वीसा बलपत्तरयक लबेनवा ए काम लोके उत्पत्ति लबन्ने एवा कैंसल वेन्ने ने अवुरुद्देन देकेन तुनेन एहेम कैंसल वेन्ने ने ए रस्वेन वीसा बलपत्तरय निवं दकिन कल्म याव जीव मट्टमे तियनो एक निसा गोडक वटिनो एतकोट एम काम लोक उत्पत्ति लबनो काम तन्नाव निसा एवा स्थाने कलो शक्ति एनो ताको उपदिन्न पुलुवा ब्रह्म लोक तियनो देखा एकक रूपावचर कियनवा अनिक अरूपावचर कियनवा रूपावचर ब्रह्म लोक दहयक तियनो ईलंगट अरूपावचर ब्रह्म लोक हतरक तियनो दहयाई हतराई दा मुखरी गटलू ना नैने तामने दहयाई हतराई दा हतराई इलाट सुदावास कीलत पहाक्तियन अविह अतप सुदस्य सुदस्सी अकनिटा कील मे ब्रह्मलोक पहा प्रादुर्भूत वेन्ने अनागामी उतुमे किन्नवान वितराई ඊළඟට අසඤ්ඤ තලය කියලා තව බ්‍රහ්ම තලයක් තියෙනවා. එතකොට එතන කීයද 6යි. රූපාවචර 10යි 16යි අරූපාවචර 4යි 20යි අතන 11යි 31යි. ඔන්න ඔය ස්ථාන 31ට කියනවා සක්වල කියලා. ඔය ස්ථාන 31ම එක සූර්යයෙකුගෙන් එක සඳකින් ආලෝකය ලබනවා. ඒ සේරම තියන්නේ නිකන් අර පීරිසිය කැඩේට ඕවල් ආකාර විදියට කියනවා. ඔකට තමයි සක්වල කියලා කියන්නේ. ඔය වාගේ වුව අනන්ත අප්‍රමාණව තියෙන බව බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා. දැන් කමක් නැහැ. අපි අපායෙන් පටන් අරගෙන බ්‍රහ්ම ලෝකෙට යන කල්ම ගියා කොහේ ඉඳන්ද? ඕමාන් වල පන්සලේ ඉඳන්. දැන් ආයි අපි මෙතෙන්ට එමු. අපි දැන් කවුරු වශයෙන් දීපදිලා ඉන්නේ මිනිස්සු වශයෙන් උත්පත්ති ලැබලා ඉන්නවා එතකොට අපි යම් දවසක මැරෙනවද නැද්ද අනිවාර්යෙන් මරණයටපත් වෙනවා මරණයටපත් වුණාට පස්සේ නැවත උත්පත්ති ලැබනවද නැද්ද උත්පත්ති ලැබෙනවා ඇයි අපි උපදින්නේ මැරෙන නිසා උපදිනවා ඒ උත්පත්ති සිද්ධ වෙන්නේ මොකක් අනුවද චුතිසිතානු චුතිසිතට බලපාන මොකක් නිසාද මහත්තයා මේ මහත්තයා උත්තර දුන්නා කර්මය අනු එතකොට කෙනෙක් මැරෙනවා මැරෙන්නේ ඉපදුණු නිසා මරණය තීරණය කරන්නේ කවද්ද ඉපදුණු දවසේමයි මට ඕන වෙලාවට මැරෙන්න බෑ මගේ හිතේ අනුවත් මැරෙන්න බෑ මරණය තීරණය කරන්නේ උත්පත්ති ලැබෙන මොහොතේ ඇති වුණු කර්මයත් එක්කලා එතකොට මේ මැරෙන වෙලාවේ අවසානෙට ඇතිවෙන සිත හඳුන්වනවා චුතිසිත කියලා ආන්ගේ චුතිසිතට බලපාන කර්මය නිසා තමයි ඊළඟ භවය සිද්ධ වෙන්නේ එන ඊළඟ භවයේ තීරණය කරන්නේ කවුද කර්මය විසින් කර්ම කරන්නේ කවුද සත්‍යයා විසින් මොකද්ද මුල් වෙන්නේ සිත සිත මුල් වෙලා අවිද්‍යාවයි තෘෂ්ණාවයි සිතයි කියන තුන මුල් කරගෙන කර්මයක් කරනවා ඒ කර්මයේ කරපු ගමන් එයාට ලැබෙනවා විපාක දීමේ ශක්තිය. ඒ විපාක දීමේ ශක්තියක් තමයි චුතිසිතට අරමුණු වෙන්නේ. ඒ අනුව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. දැන් අපි මැරෙනවද නැද්ද? අපි මැරෙනවා. මරුණට පස්සේ උපදිනවද නැද්ද? උත්පත්ති ලැබෙනවා. මට හංගන්නේ නැතුව උත්තර දෙන්න. ලබනාත්ම උපදිනකොට කැමැති කොහෙ උපදින්නද දැන් සමහරව ඕක අහනකොට එකපාරට හොරෙන් ඉන්නවා ළඟ එක්කෙනා දැනගනි කියලා අර සිස්සත් විභාගේ ලියන ළමයි මෙහෙම අතින් වහගෙන ලියලා පුරුදු වෙලානේ අපි තියෙන්නේ ඒක නිසා ළඟ ඉන්න එක්කෙනාට ඇහෙන්නවා කියන්නේ ඔය පින්නතුන් මෙහෙ කොහොමද දන්නේ නැ ලබනාත්ම උපදිනවනම් කොහෙද කැමැති උපදින්නේ
තවන්න සමහරු මෙහෙම කියනවා අනේ ස්වාමින් වහන්සේ එහෙම උපදින බලාපොරොත්තුවක් නැහැ කියලා කියනවා ඒක කියන්න එපා බෝඩ් එක ගහලා තියෙන්නේ අනුරාධපුරේ යන්න බස් එකේ ඒ උනාට යන්නේ ගාල්ලට ඒක තමයි අපි නිවන කියලා ගහගෙන බෝඩ් එක යන්නේ සංසාරේ පැත්තට ඒක නිසා තාම උපදින බීජ අපේ ළඟ කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවා හැබැයි අරදී කියන්න දෙයක් නැහැ ඒක කරනකොට ඒ තැනට යවන එක වෙනයි දැනට අපි උපදින සුදුසුකම් වලින් ඉන්නේ ඒක නිසා මට කියන්න ලබන ආත්ම උපදිනකොට කැමති කොහෙ උපදින්නද බලාපොරොත්තුව තියෙන්නේ සුද්ධාවාසික සුද්ධාවාසික උත්පත්තිය ලැබනවා නම් අනාගාමී තත්ත්වයට පත් වෙන්නටම ඕනේ අනාගාමී තත්ත්වයට පත් වුණු කෙනෙක් විතරමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලබන්නේ ඒක ටිකක් බරපතල වැඩි හරියට මේ රටට ඇවිල්ලා රජතුමා වෙන්න හිතනවා වාගේ වැඩ අපිනික එහෙමිතමුකෝ ඒට එච්චර ඊට වඩා අමාරුයි ඊට මෙහා කොයි හරි උපදින්න හිතක් නැද්ද මනුස්ස ලෝකේ අන්න හොඳයි මනුස්ස ලෝකේ බැරි වුණොත් ඈ දෙවියෙක් වෙලා හොඳයි දිව්‍ය ලෝකේ කියමුක අපි මාර්ගඵල කියන එකට චුට්ටක් අයින් කරමු මොකද තාම අපේ යන්නේ සංසාරේ රැඳෙන වැඩ නිසා ඒ මාර්ගඵල කියන එක චුට්ටක් පැත්තකට තියමු එතකොට දැන් අවස්ථා තුනක් ඉපදෙන්න කැමතියි කිව්වා සුද්ධාවාසේ ඒකත් අපි චුට්ටක් අයින්ෙන් තියමු අනාගාමි නිසා ඊළඟට දිව්‍ය ලෝකේ මාර්ගඵල එකත් පැත්තකින් තියමු ඊළඟට කොහෙද කැමතියි කිව්වේ මනුස්ස ලෝකේ දැන් මේ ටිකෙන් මේ දිව්‍ය ලෝකේයි මනුස්ස ලෝකේයි කියන දෙකේ උත්පත්ති ලැබන්නේ මොකක් අනුවද කර්මය අනුව බැරි වෙලා හරි මේ දෙකට යන්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකෙත් බැරි වුණොත් ඊළඟට කොහෙද කැමති ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ හතරයි නිරයයි තිරිසං ලෝකෙයි പ്രേത ലോകේ അസുര ലോകේ කැමති දෙයන්ද නැහැ එහෙනම් අපි ළඟ තියෙනවා බලාපොරොත්තුව අපේක්ෂාවක් අපි මේ ඥාතියින්ට පින් දෙනකොටත් පින් දෙන්නේ නිවන් දකින්න කියලාද සුගතියක උපදින්න කියලාද සුගතියක උපදින්න කියලා ඒ උපදින්න කියලා මෙයාලට පින් දෙන්නේ බලාපොරොත්තුව කොහෙ තියෙන හන්දද මගේ හිතේ තියෙන හන්ද එහෙමනම් පින්වතුනි අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තුවක් තියෙනවා ලබනාත්මේ හොඳ තැනක උත්පත්තිය ලබන්න. මනුස්ස ලෝකෙක උත්පත්තිය ලබනවා නම් මරණ වේලාවේ චුතිසිතට මොන කර්මයක් දෙන්න ඕනි? කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. කුසල කර්මයක් දෙන්නට ඕනි. කුසල් තුනක් තියෙනවා. කාම ලෝකේ කුසලයක් කරනකොට සිත් අටක් බලපානවා ඒවට කියන්නේ කාමාවචර කුසල් සිත් කියලා ඒ අට විපාක දෙනකොට ආකාර දෙකකින් විපාක දෙනවා අ හේතුකෝ විපාක දෙනවා ද්වි හේතුකෝ විපාක දෙනවා ත්‍රි හේතුකෝ විපාක දෙනවා ඔය අවස්ථා තුනෙන් තමයි මිනිස් ලෝකේ උත්පත්තිය ලබන්නේ එතකොට මනුස්ස ලෝකේ උත්පත්තිය ලබන්න නම් මරණ වේලාවේ චුති සිතට කුසල කර්මයක් අරමුණු වෙන්නට ඕනි. දැන් මගේ බලාපොරොත්තුව ලබනාත්ම මනුස්ස ලෝකේ උපදින්න නම් මං මැරෙන වෙලාවේ මගේ සිතට මොකද කරගන්න ඕනි? දැන් කුසලුයි අකුසලුයි කොහෙද තියෙන්නේ? සිතේ තියෙන. මම මේ ප්‍රශ්න ඇහුවට කමක් නැහැ නේද? මේ අහන්නේ මොකක් නිසාද? මට නිින්ද යාවිදෝ හෝයි කියන සැකේ නිසා. නැතු ඔබට නිින්ද යනවට නෙමෙයි. එතකොට කුසලුයි අකුසලුයි දෙකම කොහෙද තියෙන්නේ මගේ සිතේ වෙන්වෙන්ව තියනවද කවලම් වෙලා තියනවද ඔව් කොච්චර කුසල් තියනවද අකුසල් තියනවද කියලා අපි දන්නවද දන්නේ නැහැ හැබැයි මේ තියෙන සේරම කර්ම වලින් මගේ චුතිසිතට මං ගන්න ඕන මැරෙන වෙලාවේ මොකද්ද කුසලයක් ඒ ඇයි ලබනාත්මේ manuss ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි උත්පත්ති ලැබෙන බැරි වෙලා හරි නරක සිතක් ආවොත් ලෝභය මුල් කරගත්තු ద్వේෂය මුල් කරගත්තු මෝහය මුල් කරගත්තු සිතක් ආවොත් මොකද වෙන්නේ සතර අපායට යනවා කුසල් සිතක් ආවොත් කාම සුගතිය උපදිනවාමයි එහෙමනම් අපට manuss ලෝකෙට එන්න නම්
මැරෙන මොහොතේ මගේ චුතිසිතට මම මොකද්ද ගන්නට ඕනි? කුසල් සිතක් ගන්නට ඕනි. එතකොට නිදාගෙන ඉන්නේද්දි මැරුණොත් බැරි වෙලා හරි මොකද කරන්නේ? සැත්තමකට සිහි නැති කරලා ඔපරේෂන් එකකට සිහි නැති කරලා ඉන්නේද්දි මැරුණොත් මොකද කරන්නේ? පාර ගමන් කරනකොට හදිසි අනතුරකටපත් වෙලා මැරුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් තුතිසිතට පිනක් හරි පවක් හරි අපට හිතලා මතක් කරගත්ත හැකිද? හොඳයි. අපිව අසුබ කතා පැත්තකින් තියමු. හොඳ සිහියෙන් මැරුණොත් මට පිනක් මතක් කරගන්න පුළුවන්ද බැයිද? බැ. ආන් ඉතින්ද තමයි මට ඉන්න ඕන උනේ. මොකද අපි කවුරුවත් දන්නවද මැරෙන වෙලාව? නෑ. අපි කවුරුවත් මැරෙන වෙලාව දන්නේ නෑ. මැරෙන්න කැමති කවුද? මැරෙන්න කැමති අත උස්සන්න බලන්න. දැන් ඉපා සමහර තැන් වලට ගියාම ටක් ගාලා අත උස්සනවා. මේම කියලා ඒ උස්සන්නේ තොඳට බිත්තියට හේතු වෙලා කකුල් එහෙම දිග අරගෙන මෙහෙම හරි ගාම්භීර විදියට ඉන්න උපාසකම්මල ටක් ගාලා අත උස්සනවා. එතකොට මං අහනවා අම්ම බයි නැද්ද? නෑ නෑ. දැන් බය නැහැ කියනවා. එහෙම කියනවා. බැරි වෙලා හරි එහෙම කියන උපාසකම්ම මහ වීරයා වාගෙනේ. ඇඟට හුණෙක් වටනොත් මොකද කරන්නේ? බුදු අම්මෝ කියලා කෑ ගහනවා. එතකොට හුණෙක් වටුනාම කෑ ගහන්නේ මොකක් නිසාද? සක්කාය දිට්ඨිය තියෙන නිසා. මේ හොඳට පිටියට හේතු වෙලා ඉන්නේ ඇයි? ඇඟට වේදනාවක් එන නිසා, සක්කාය දිට්ඨිය තියෙන නිසා. දනිස්ස නමන්නේ නැතුව දිගෑරලා තියන්නේ ඇයි? සක්කාය දිට්ඨිය තියෙන නිසා. එතකොට ඇඟරි දෙනවට අකමැති හුණෙක් වැටෙනකොට බය වෙන උපාසකම්ම මැරෙන්න බය නැල්ලු. තේරුණා නේද? ප්‍රතග්ජන මට්ටමේ ඉන්න සෑම කෙනෙක්ම මැරෙන්න බයයි. මම නෙමෙයි දේශනා කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනාර්ය පුජ්‍යලයා කියලා කියන්නේ ප්‍රතග්ජන පුජ්‍යලයට. ප්‍රතග්ජන පුජ්‍යලයා ජීවිතුකාම ජීවත් වෙන්න කැමති, අමෘතුකාම මැරෙන්න කැමති නෑ. මරණයට බයයි. මැරෙන්න බය මොහොතක ඉන්න කෙනෙකුගේ සිතට මැරෙන වෙලාව එනවා කියලා දැනුනොත් මොනවාගේ සිතුවිල්ලද ගොඩක් දුරට එන්නේ? ඒකට බය සහගත සිතුවිල්ල. ඊළඟට පින්වතුනි, මැරෙන මොහොතේ ඇතිවන සිත ඉතාම වේගවත්. ඒ සිතට මං කරපු පින් මතක් කර කර ඉඳ ගියොත් මං මැරිලා ඉපදිලා ඉවරයි. මම ජීවිතය කරගත්තු පින් සේරම මට මතකද? මං මහාන වෙන්නේ 1990 අවුරුද්දේ. ඉස්සර වෙලාම බණ කියන්නේ 1992 අවුරුද්ද ජූනි මාසේ 13 වෙනි බ්‍රහස්පතින්දා. ඒ කියපු බණ මට මතකයි. හැබැයි මේ දක්වා ධර්ම දේශනා ගොඩාක් කරලා තියෙනවා. දේශනා කරපු තැනොයි මාත්‍රකයි කරුණයි මට මතකද නැද්ද? මතක නැහැ. එතකොට පින්වතුනි, චුතිසිතට මතක් කරගන්න පිනක් මගේ ළඟ ඉච්චර තදට නැහැ. ඒක නිසා හොඳට හිතට ගන්න, ප්‍රතග්ජන මට්ටමේ ජීවත් වෙන කිසිම කෙනෙකුට මරණ මොහොතේ චුතිසිතට හිතලා අරමුණක් ගන්නට බැහැ. ඒක සිත විසින් ගන්නවා. ඒක සිත විසින් ගන්නේ අපට හදා ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මැරෙන වෙලාවෙ චුතිසිතට කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන තුනෙන් එකක් එනවා කියලා. ගන්නවා නෙමෙයි, තුනෙන් එකක් එනවා කියලා දේශනා කරන්නේ. සිතේ අරමුණක් ගන්නවා. කර්මය කියන්නේ කුසල කර්මය හෝ අකුසල කර්මයට. කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මය කරන මොහොතේ බලපවත්වපු උපකරණවලට. දැන් මේ ධර්ම දේශනාව මෙතන කුසල කර්මයක්. මේකේ කර්ම නිමිති තමයි මේ මයික් එක, මේ පැන් කෝප්ප දෙක, මල් වට්ටිය, ආසනය, ඊළඟට ස්ටූල් එක, මේ ආසනය, මේ ධර්මාසනිය, මේ වහලය, මේ තිරය, මේ සේරම කර්ම නිමිති. මරණ මොහොතේ චුතිසිතට මේ මල් වැලක් වාගේ આવොත් ඒක කුසල කර්ම නිමිත්තක්. සමහරට මේ මයික් එක වාගේ පෙනුනොත් කුසල කර්ම නිමිත්තක්. අන්න ඒකට කියනවා කර්ම නිමිත්ත කියලා. ගති නිමිත්ත කියලා කියන්නේ උත්පත්ති ලැබෙන තැන පේනවා,
गति निमित्त पहलवेन्ने रूपावचर अरूपावचर ध्यान लबा गत्तु आयट वितराय एक दियन्ने कसिन निमित्त एक निसा एवागे केने मरुनट पासे अनिवार्यं उपदिन्ने ब्रह्म तलेकम तमा ए रूपावचर ध्यान सित्त हंदुन्वनो आनंतरिय कुसल कर्म कियला अरूपावचर ध्यान सित्त हंदुन्वनो आनंतरिय कुसल कर्म कियला ආනන්තරිය කුසල කර්මයක් කියන්නේ ඉඩක් තියන්නේ නැතුව විපාක දෙනවා කියන්නේ. ආනන්තරිය අකුසල කර්ම කියන්නේ ඉඩක් තියන්නේ නැතුව විපාක දෙනවා කියන්නේ. එහෙමනම් පින්වතුනි මරණානුස්සති භාවනාව නිතර නිතර මෙනෙහි කරන කෙනා සමත භාවනාව කරන්නේ ඒ තුළින් එයාට පුළුවන් රූපාවචර ධානසිත ලබා ගන්න විතරයි. රූපාවචර ධානසිතක් ලබාගත්තු කෙනෙකුටත් මරණ මොහොතේ Tamange සිත හදා ගන්න බැහැ. या मरणे गन मिनहिकला याट लबिन्ने अरकियन ध्यान सीता ये ध्यान सीत च्युति सीत अरमुनो नाम या ब्रह्म लोक उत्पत्ति लबनो याट हितलायतन उत्पत्ति लबंड बे असित तापसतुमा बोधिसत्त्वयन वहंसेट वेंदला एंडुवे हिना उने एंडुवे तमन मरुनट पासे ब्रह्म लोक उपदिनवा एतोट बुदुहांदुर लंगट अविला बना हंड बेरिनिसा නිවන් අවබෝධ කරගන්න බැරි නිසා අසිත තාපසතුමාගේ හිත එච්චර දියුණු කරලා තිබුණා නම් සිදුවත් කුමාරයා බුද්ධත්වයට පත් වෙනකොට අසිතට මරණයට පත් වෙලා මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්කම තිබුණා. ඒක නිසා මම ඔබට මේ කියලා දෙන්නේ මේ බණ දේශනා කරන මටවත් අහගෙන ඉන්න ඔබටවත් මරණ වේලාවෙ තුතිසිතට කුසලයක්වත් අකුසලයක්වත් හිතලා මතක් කරගන්නට බෑ. ඒවාගේම තමයි පින්වතුනි මරණ වේලාවේ ඔළුවේ කැක්කමක් හැදිලා තිබුණොත් ඔබේ ඔළුවේ කැක්කම ගැන හිතනවද නැද්ද? ඇහි බිබිලක් ඇවිත් තිබුණොත් නගණයක් ඇවිත් තිබුණොත් ඒක වේදනාව ගැන හිතනවද නැද්ද? චූටි බිබිලක් මෙට්ටට තද වෙලා තිබුණොත් රිදෙනවා නම් ඒක ගැන හිතනවද නැද්ද? ඒක ගැන හිතන වෙලාවේ ඔබේ සිතේ උපදින්න කුසල් සිතක්ද අකුසල් සිතක්ද? දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වෙන්නේ एकला महट गन्न द्वेष सागत सीता ओबटे मरणेट पत्तेंड इन्नो एंदे वेतिरिला इन्ने ओबटे नेगिटिंड बै एविदिंड बै नमुत हित हुंदट वेड हामुदुरु केनेक एविद बन देशना करेनवा मट मलपापित वेंड यानवा काटवात कता करंड बै हामुदुरु इन्न निसा मलपापित करंडत बै देंग अपी हितन्ने हामुदुरु आंगे बन गेनद नेत्तम मे हामुदुरु इक्मनट यानवना हुंदा कियला මම නිකන් කියන්නේ ඔබට හැල්ලු කරන්න නෙමෙයි විවේචනය කරන්නත් නෙමෙයි මේ දේශනා කරන සෑම කාරණයක්ම බුදුහාඳුරන්ගේ ධර්මයට සමගාමීව දේශනා කරන්නේ. ඒක නිසා පින්වතුනි ඒ මරණ වේලාවේ ඒතනත්ට තියෙන අපහසුතාවියත් එක්කලා එතන හාමුදුරු කෙනෙක් බණ දේශනා කර කර හිටියොත් එයාට ඇති වෙන්න කැමැත්තක්ද අකමැත්තක්ද? අකමැත්ත. දැන් මම 2016 අවුරුද්දේ ජූලි මාසේ 16 වෙනිදා බණකට වැඩම කළා. ඒ බණට වැඩිය සෙනසුරාදා දවසක් බණ දෙකක් දේශනා කළා. බණ දෙකම ඉතාම සාර්ථකව දේශනා කළා. රෑ එනකොට බඩරි දෙන්න ගත්තා. බඩරි දෙන්න ගන්නකොට වෙලා 9:20 විතර ඇති. ඊට පස්සේ පන්සලට වැඩියා. කැක්කුම අඩු වෙන්නෙම නැහැ. රෑ 2:10ක් තියා නැගි ආවා. අයියට කතා කරලා රෝහලට ගියා. රෝහලට යනකොට 3:20 වෙලාව මූලික ප්‍රතිකාර ඒකකයේ දොස්තර නෝනා කෙනෙක් හිටියා. ඇයි කියලා ඇහුවා. මං කව ඩොක්ටර් බඩරි දෙනවා කියලා. මට දැන් ඇඬෙනවා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා වැතිරෙන්න කියලා. එඳක මම සතපුණා. ඒ වෙලාවේ බලලා කිව්වා ඇපෙන්ඩික්ස් වාගේ කියලා. ඊට පස්සේ මට දාඩිය දාලා කලන්තය දෙන්න ආවා. මට ඇත්තටම ඇඬෙනවා. දැන් 9:20 බඩේ කැක්කම හැදෙන්න ගත්තේ පාන්දර 3:20 ඉස්පිරිතාලෙට එනකොට ඔය එක මොහොතක හරි මන් දේශනා කරපු බණ දෙක මට මතක් වුණාද? ඇත්තටම නේ. ඒ සෑම මොහොතකම මං හිත හිතා හිටිය මොකක් ගැනද? මගේ ඇඟේ ඇති වුණු අපහසුතාවය ගැන. Tamange ඇඟේ ඇති වෙන අපහසුතාවයක් ගැන මෙනෙහි කරනකොට හිතේ උපදින්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? අකුසල් සිතක්. එහෙමනම් පින්වතුනි මරණ මොහොතට රෝගයක් කෙනෙකුට හැදෙනවද නැද්ද? ඒ හැදෙන රෝගය ගැන මෙනෙහි කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඊළඟට මරණ වේලාවේ බැරි වෙලා හරි පුතා මතක් වුණා කියන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද?
ලෝභ සිත. සල්ලි මතක් වුණා කියන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? තමන්ගේ වත්තේ තියෙන හොඳට කොස් හැදෙන කොස් ගහ මතක් වුණා කියන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? එහෙම මතක් වුණ ගමන් කොහෙද උත්පත්තිය ලබන්නේ? ඒ තැන උත්පත්තිය ලබනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකාය චක්කනිපාති නිබ්බේධික සූත්‍රයේ ඒ ආකාරයට කෙනෙකුගේ මරණ මොහොතේ චුතිසිතට අරමුණු වෙන කර්ම වර්ග පහක් ගැන. අත්ති භික්කවේ කම්මා නිරය වේදනීය. භික්කවේ මහණෙනි නිරය වේදනීය කම්මා අත්ති නිරය උත්පත්තිය ලැබලා දුක් දෙන කර්ම තියෙනවා. අත්ති භික්කවේ කම්මා තිරච්ඡාන යෝනි වේදනීය. කාලය යන නිසා මං සරලව කියන්නම්. තිරිසං ලෝකේ උපදින කර්ම තියෙනවා. പ്രേത ലോകේ ഉപദിന കർമ്മ തിയനവ മനുഷ്യ ലോകේ ഉപദിന കർമ്മ തിയനവ ദിവ്യ ലോകේ ഉപദിന കർമ്മ തിയനവ കർമ്മ വർഗ്ഗ കിയാ തിയനവദ പഹക് തിയനവ മെന്ന മേ പഹ മേ ലോക ധാതുവ തുല ജീവത് വെന സേമ സത്വേ ക്ലംഗമ ഏ മോഹതേ തിയനവ മെന്ന മേ കിയന കർമ്മ വർഗ്ഗ പഹിൻ എകക് തമായി ചുതിസിതട അരമുണു വെന്നി മേ ബന കിയന മഗേത് ഒബേ മൻ ഉദാഹരണ ദെകക് കിയല ධර්මදේශනාව නිමා කරන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේ උත්පත්තිය ලැබෙන කර්ම තියෙනවා කියලා. ඔය පින්නතුන් දන්න නිරේ උත්පත්තිය ලැබපු ප්‍රසිද්ධ කෙනෙක් ගැන අපි ඉස්සරලා කතා කරමු. නිරේ උත්පත්තිය ලැබපු බුදුහාඳුරන් කාලේ ප්‍රසිද්ධ කෙනෙක් ගැන කියන්නේ. ඊයේත් අල්ලගත්තා, අදත් අල්ලගත්තා නේද? ඊයේත් බණට දේවදත්ත හාඳුරු අල්ලගත්තා. අදත් හරි දේවදත්ත හාමුදුරුවෝ නිරේ උත්පත්තිය ලැබුවේ කරන ලද අකුසල කර්ම නිසා. ආනන්තරිය පාප කර්මයක් කරනවා. ආනන්තරිය පාප කර්ම එකක් කළත් දෙකක් කළත් එක විපාකයක් තමයි ලැබෙන්නේ. තව උත්පත්තිය ලැබුව කෙනෙක් කියන්නේ අජාසත්. මොකද්ද කරන අකුසලය? තාත්තව මරණයක. කොහෙද උත්පත්තිය ලබන්නේ? අවීචි මහා නරකාදී. හොඳයි, ඔය තාත්ත මරපු කෙනෙක් අවීචි නිරේ උත්පත්තිය ලැබුවොත් තාත්තට බැන්න කෙනෙක් කොහේ උපදීද? තාත්තට බැන්න කෙනෙක් උත්පත්තිය ලැබෙනවා රෞරව මහා රෞරව කියන නිරේවල. තාත්තට ගැහුවත් කවුරු හරි තාප ප්‍රතාප කියන නිරේවල. තාත්තගේ හිතරිද්දුවත් කවුරු හරි කාලසූත්‍ර නිරේ උත්පත්තිය ලැබෙනවා. එතකොට නිරේවල් කීයක් එතන දේශනා කළාද මං? හතක් දේශනා කළා. මරණයකට අවීචිය නම් ඊට මෙහා දේවල් වලටත් උත්පත්තිය ලැබෙන නිරේවල් තියෙන්නට ඕනි. කවුරු හරි කෙනෙකුට තාත්තා කියනවා පුතේ ඔය ගමනේ යන්න එපා කියලා. එහෙම කිව්වා කියන එක අහන්න නැතුව යනවා. තාත්තගේ හිත සතුටු වෙනවද දුක් වෙනවද? දුක් වෙනවා. හොඳයි, මරණ වෙලාවේ චුතිසිතට ඒ තාත්තට දුක දුන්නු අවස්ථාවේ හටගත් සිතක් චුතිසිතට අරමුණු වුණොත් එයා මරණ මොහොතේ ඒක අරමුණු නම් කොහේ උත්පත්තිය ලබයිද? කාලසූත්‍ර නිරේ උත්පත්තිය ලැබනවා. කාලසූත්‍ර නිරේ තියෙන පින්වතුනි මේ පෘථුවිය තියෙනවා නම් පෘථුවියේ ඉඳ යොදුන් 30000ක් යට යොදුන් 15000ක් යට සංජීව නිරේ තියෙනවා. 30000ක් යට කාලසූත්‍ර නිරේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ නුවණට පේනවා මේ මනුස්ස ලෝකේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ගත වෙනකොට මේ කාලසූත්‍ර නිරයට එක දවසක් කියලා. මේක 3 කෝටි 60 ලක්ෂයක් ගත වෙනකොට මෙතෙන්ද එක දවසක් කියලා. මෙතන අවුරුදු ලක්ෂ 90ක් ගත වෙනකොට මේ සංජීව නිරයට එක දවසක් කියලා දකිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දුක දකිනවා කියලා දේශනා කරන්නේ. එතකොට මේක අපි කාටවත් පේන්නේ නැහැ. මෙන්න මේ කාලසූත්‍ර නිරේ උත්පත්තිය ලබන්න බලපෑව අකුසල් අතර එකක් මොකද්ද? තාත්තගේ සිත රිදවීම. එතකොට පින්වතුනි දැන් මෙයා මැරෙන වෙලාවේ චුතිසිතට ඔය තාත්තගේ සිත රිද්දෝපි එක අරමුණුනොත් කොහෙද ගින් උත්පත්තිය ලබන්නේ? කාලසූත්‍ර නිරේ. තාත්තෙක් එක්කලා ජීවත් වෙනකොට හිත රිද්දන්නේ නැතුව මට ජීවත් වෙන්න පුළුවන්ද බැයිද? අපි ජීවත් වෙනකොට අප්‍රමාණව තාත්තගේ හිත රිද්ද වෙනවාමයි. දැන් ඒ කර්ම ඔබේ හිතේ මතක තියෙනවද? නැහැ. නමුත් හිතට ඒව මතකද නැද්ද?
ඒවා අපූර්වට මතකයි එහෙමනම් ඒ වාගේ කර්ම රාශියක් ගත්තොත් ඒ කර්ම රාශියෙන් එකක් චුතිසිතට අරමුණු වුණොත් ඒක නිසා කොහෙද උත්පත්තිය ලබන්නේ කාලසූත්‍ර නිරේ උත්පත්තිය ලබනවා බින්වතුනි මෛත්‍රී බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරලා පිරිනිවන් පාලා ශාසනය පවතින අවුරුදු 180,000ක් 180,000ට තව 12,000ක් එකතු වුණාම 180,000 81,000 2යිද ඔව් ඒ වාගේ කාලයක් එනවා කාලසූත්‍ර නිරේට එකවසක් මනුස්ස ලෝකේ අවුරුදු 3 කෝටි 60,000ක් වෙනවා නම් මේ වාගේ බුදුහාමුදුරුවෝ කී දෙනෙක් මගහැරෙයිද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිරයකට වැටුනොත් ලේසියෙන් උඩකට එන්නට බෑ කියලා උපමාවක් දේශනා කරනවා කනකැස් බෑවා වියසි දොරෙන් අහස බලනවා වාගේ කියලා දැදොට අපි හිතාගෙන හිටියේ නිරේ උපදින්නේ සත්තු මරණ හොරකම් කරන නිසා කියලා කවදාක්වත් හිතුවේ නෑ තාත්ත කෙනුගේ හිත රිද්දන එක එච්චර ගැඹුරු නිරේකට යන්න හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාරණාව බලපානවා මේ කියන නිරේ උත්පත්ති ලබන්න කියලා හොඳයි තාත්තට සලකනවා කියන්නේ තාත්තගේ හිත සතුටු කරනවා කියන්නේ ඒක කුසලයක්ද අකුසලයක්ද හොඳයි ඒ කුසලයේ මරණ වෙලා චුතිසිතට આવක් කොහෙද උපදින්නේ දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි මනුස්ස ලෝකේ උපදිනවා කියන්නේ මනුස්ස ලෝකේ උපදිනකොට අම්ම කෙනුගේ කුසට ඇවිල්ලා කොච්චර කල් ඉන්නවද මාස 9 හමාරක් ඉන්නවා ඒ මාස 9 හමාර ඉඳලා මේ ලෝකේට බිහි වෙනකොට අඬනවද ඉනා වෙනවද ඒ අඬන්නේ ඇයි දරන්න බැරි වේදනාවක් නිසායි වේදනාව ඇති උණී ඇයි ඉපදුණු නිසා ඉපදුණී ඇයි කුසට ආපු නිසා කුසට ආවේ ඇයි තාත්තට සලකනවා කියන කුසලයේ කරපු නිසා හොඳයි ඉපදෙන මේ සත්‍යය ඉපදුණු ගමන් චූටි දරුවා නිදන්නේ උඩුබැලිය අතටද මුණින් අතටද නැත්නම් හැරි හැරි නිදන්න පුළුවන්ද උඩුබැලිය අතට ඔබට එක දිගට උඩුබැලිය අතට ගොඩාක් වෙලා ඉන්නකොට අපහසුවක් දැනෙනවද නැද්ද දැනෙනවා පිට පිච්චෙන්න තරම් රිදෙනවා ඒ රිදිල්ල මේ චූටි දරුවට එනවද නැද්ද එහෙම ආවා කියලා හැරෙන්න පුළුවන්ද බෑ දැන් මේ උඩුබැලිය අතට ඉන්නකොට මෙයාට විනෝදයක්ද දුකක්ද දුකක් ඒ දුක මෙයා විඳිනවද නැද්ද විඳිනවා ඊළඟට මල පහ පිට වෙන්නේ ඇඟේ ඇඟේ මල පහ යනවට අපි කැමතිද අකමැතිද ඒ මල පහවල දුගඳ නාසයට එනකොට අප්‍රසන්නද නැද්ද ඒ අප්‍රසන්න බව මේ දරුවට දැනෙනවද නැද්ද දැනෙන එක සැපද දුකද දුකක් ඊළඟට නාවනකොට ඉස්සරලාම අඬනවද ඉනාවෙනවද ඒ උනාට නාවනවද නැද්ද බේත් පොනවද නැද්ද ඒ සේරම විඳෙයි ඉපදුනොහන්ද ඉපදුනේයි කුසට ආපුවන්ද කුසට ආවේයි තාත්තට සලකපුවන්ද තාත්ත හම්බ වුණේ කර්මේ හන්ද මොකක් හන්දද කර්මේ හන්ද කර්මේ හන්ද තාත්ත හම්බ වුණා නම් තාත්ත එක්කලා ජීවත් වෙනකොට මට මොනවද රැස් වෙන්නේ කර්ම රැස් වෙනවා පොල් ගෙඩියකින් පොල් පැලයක් හැදුවා නම් ඒ පොල් පැලේ උඩ මොනවද හැදෙන්නේ පොල් ගෙඩි පුවක් ගෙඩියකින් පුවක් පැලයක් හැදුවා නම් පුවක් පැලේ උඩ මොනවද හැදෙන්නේ පුවක් ගෙඩි වල මොන ශක්තියද තියෙන්නේ ආයේ පුවක් ගස් හදන ශක්තිය තියෙනවද නැද්ද තියෙනවා එහෙමනම් කර්මය කියන කාරණාවට තාත්ත හම්බ වුණා නම් තාත්ත කියන්නේ හරියට ගහක් වාගේ ඒ තාත්තත් එක්කලා කටයුතු කරනවා කියලා කියන්නේ ඒ ගහේ ගෙඩි හදනවා වාගේ ගෙඩි වල මොන ශක්තියද තියෙන්නේ නැවත පැලවීමේ ශක්තිය තියෙනවා තාත්තෙක් එක්කලා ජීවත් වෙනකොට ඔය දෙකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද බැයිද බැයි එහෙමනම් පින්වතුනි තාත්තට සැලකුවොත් කුසලයක් කාමසුගතිය උපදිනවා දුක් විඳිනවා නොසැලකුවොත් හිතරිද්දුවත් අකුසලයක් නිරේ උත්පත්තිය ලැබනවා දුක් විඳිනවා තේරුණාද ඔය පින්නතුන්ට එහෙමනම් මේ කාරණා දෙකම මට ලැබෙනවා සරියුත්තාඳුරු අම්මට සැලකනවා උපදිනවද නැද්ද උපදින්නේ නැහැ ඇයි ඒ සරියුත් මහරහතන් වහන්සේ රහත් ඵලයට පත් වෙලා තිබුණා ඒක නිසා සරියුත්තාමුදුරුව කරන කර්ම වලට පැලහැදෙන්නේ නැහැ නිවන් දකින්නවා කියන එකට තව නමක් තමයි විඥා උදපාදි කියලා කියන්නේ විඥාව තියෙන කෙනෙක් කර්මයක් කළාට ඒකට විපාක හම්බ වෙන්නේ නැහැ
හැබැයි මම කර්මයක් කරනකොට එක්කොත් කුසල විපාකයක් නැත්නම් අකුසල විපාකයක් හදා ගන්නවාමයි තේරුණා නේද එහෙමනම් පින්වතුනි අපි සෑම දිනාම මේ දක්වා ජීවත් වෙනකොට අම්මගෙන් තාත්තගෙන් නිසා කොච්චරනම් හිත රිද්දලා ඇද්ද තව තියෙනවා කර්ම ගොඩාක් දේශනා කරනවා මං ওই දෙකයි දේශනා කළේ එතකොට අන්න ඒ කර්මයක් මරණ වේලාවෙ චුතිසිතට ආවොත් අපි කොහෙද උත්පත්ති ලැබන්නේ නිරයක අත්ති බික්කවේ කම්මා නිරය වේදනීයා ආන්න නිරයක උත්පත්ති ලැබලා විඳවන කර්ම තියෙනවා තව එකක් කියලා බන්න නවත්තන්න අත්ති බික්කවේ කම්මා තිරච්ඡාන යෝනි වේදනීයා තිරච්ඡාන යෝනි වේදනීය කියලා කියන්නේ තිරිසන් යෝනිය උපද්දලා විඳවන විපාක දෙන කර්ම වලට ඒකට කතා දෙකක් කියන්න काश्यप सम्मा संबुद्रजानन वहंसिगे काले हामुदुरु नमक किटिया इताम सिल्वा मे सिल्वा थामुदुरु अनुमत्तेसु वज्जेसु बाय दस्सावे चूटी वेरद्दे बियदकिमिंग तमाई तमन्गे सीले आरक्षा कले मे सीले आरक्षा करगन यन हामुदुरु एकतरा दवसक गंगावकिंग इतर वेंडो उरुवकट नेग्गा तोटी आरुव पदवन वैदिरियट अत्तक गंगहरह वेट्टिला तियेनवा उन्नहंसेगे ओलुवे वदिन निसा उन्नहंसे मेहिम आतिं अर अत्तोसवन ए ओसवन आत्ते कोले अत्तियनवा ए कोले कैडिला अतटेनवा मेम अतट आवट पास्से दें उपसंपदा हामुदुरु केनुकुट मेक एवता एवत कियला कियनेवा पिरिसिदु करगन्न पुलुवा सीले कियन्ने नीतिया नेमेयि नीति कैडुवोत् दंडुवन् देनवा सीले कियला कियन्ने निर्वाण मार्गयट අත්තුදව්වක් විතරයි ඒක නිසා සීලය දෘෂ්ටියක් කරගන්න එපා යම් මොහතක සීලය කැඩුනොත් කම්පා වෙන්න එපා ඒ සමාදන් වෙන්න සමාදන් වුණාම සීලය හරි සීලය දෘෂ්ටියක් කරගත්තොත් ඒකෙන් අකුසල් රැස් වෙන්නේ ඒක නිසා සීලය කියන්නේ මොකට උදව්වක්ද නිර්වාණයට උදව්වක් නිර්වාණය කියන්නේ දඬුවම් දෙන තැනක්ද නැහැ මේහා මුදුරුවන්ගෙන් වැරද්ද වුණා ඒ වරද්ද පිරිසිදු කරගන්න පුළුවන් අවද්දේශනා කරලා අවද්දේශනා කරනවා කියන්නේ Taman ගෙවුණු වරද්ද තවත් එක්කෙනෙකුට අවංකව ප්‍රකාශ කරන එක. ඒ ප්‍රකාශ කරලා කියනවා මින් පස්සේ මේ වරද්ද මං කරන්නේ නැහැ මං මේක හදා ගන්නවා පිරිසිදු වෙන්න කැමතියි කියලා කිව්වම හරි. ඔක තමයි පාලියෙන් අවද්දේශනවා කියලා කියන්නේ. මේ කටයුත්ත කරන්න උපසම්පදා හාමුදුරු කෙනෙක් හිටියේනේ. ඊට පස්සේ ගඟෙන් එතර වුණා කාලේ ගෙවිලා ගියා හාමුදුරුව රෝගාතුර වුණා අපවත් වෙන්න කාලේ එනකොට උන්වහන්සේගේ හිතට නිතර නිතර ආවේ මොකද්ද මගේ සීලයට චූටි වැරද්දක් වුණා නේ කියන සිතාව උන්වහන්සේ අපවත් වෙනවා අපවත් වෙන්න මොන සිතෙන්ද අර සිතෙන් කොහෙද උත්පත්ති ලැබන්නේ සැපින්නියකගේ බඩේ බිත්තරයක් ඇතුලේ නාගපැටියෙක් වෙලා උත්පත්ති ලැබෙනවා अपे बुधुहामुदुरु वेड इन्न काले तिस्स कियला तरुणे बुधुहांदुरु ळंगट आवा धर्मीय हुवा पविधि वेन्न आसैतुना पविधि उना पविधि वेला भावना करन्न गम्मानीकट वेडिया ए गम्मानीयट वेडम करपु तिस्स हामुदुरु अंटे अवसानिदि वडिनकोट सिवुरु वस्त्रयक् हम्ब उना एकेन सिवुरक् सकस् करला गत्ता ඒ සකස් කරගත්තු සිවුර හෙට දවසේම පොරොණෝ පිඩුසිඟා වඩිනකොට කියලා හිතාගත්තා. තමන්ට ලැබුණු සිවුර පොරවන්න හිතන එක කුසලයක්ද අකුසලයක්ද? ඒ සිවුර කෙරෙහි ඇති කරගත් ආසාවක් සෝමනස්ස සාගත දිට්ටිගත සම්පයුත්ත අසංකාරික කියන ලෝභසිත ඇති වුණා. ඒ හාමුදුරුව එදා රාත්‍රිය අපවත් වුණා. අපවත් වෙන මොහොතේ චුතිසිතට ආවේ මොකද්ද? ආසන්න කර්මයේ වශයෙන් මේ සිවුර කෙරෙහි ඇති වුණු ලෝභසිත කොහෙද උත්පත්තිය ලබන්නේ අර සිවුරේ නැමුම් කොනක ඉනිකුණු සතේ ඉනිකුණු සතා කියන්නේ අට කතාව කියනවා කාවට කියලා කාවෙක් වෙලා උත්පත්තිය ලැබෙනවා ආයුෂ දින 7යි හැබැයි ඒ දින 7ට ළමා කාලය තරුණ කාලය වැඩිහිටි කාලය වයස කියන හතරම යාට ලැබෙනවා නමුත් කාලයේ කිටි දැන් එහෙම උත්පත්තිය සිද්ධ වෙන්නේ කවුද හාමුදුරු කෙනෙකුට හාමුදුරුවන්ගේ හිස තියෙනවා
හාමුදුරුවන්ගේ ඇඟ තියෙනවා හාමුදුරුවන්ගේ කකුල් තියෙනවා හාමුදුරුවන්ගේ ඇස් තියෙනවා හාමුදුරුවන්ට මෙනෙහි කරන්න පුළුවන් නුවණක් තියෙනවා ඒ නුවණ තියෙන හාමුදුරුවන්ගේ චුතිසිතට සිවුරට ඇති වුණු ආසාව වෙනවා ආපු ගමන් මිනිස් ඔළුව දෙන්නේ කාවෙකු ගොළුවක්ද ආන්සිත විසින් මේ ශරීරය හැදුවා දැන් මං කතා දෙකක් කිව්වා එකක් හාමුදුරුකෙන්ගෙන් කොලයක් ඇඩුණා අනික සිවුරට ආසාවක් ඇති වුණා ඒ දෙක නිසාම දෙන්න කොයි දුප්පත්තිය ලබන්නේ තිරසං යෝනි දැන් එතකොට පින්වත්නි හාමුදුරුවෝ පොරවන සිවුර හෙට පොරවන්නම් කියලා ඒ ඇඳුමට ආසා කරලා ඒ ආසාව නිසා තිරසං ලෝකෙ ඉපදුනාන අපි ඇඳුම් අඳිනකොට ඇඳුම් කෙරෙහි ආසාව ඇති කරගන්නවද නැද්ද ඒ ඇති කරගන්න ආසාව මැරෙන වෙලාවේ චුතිසිතට આવත් කොහේ උපදීද අන්නේ ඒක තමයි සත්‍ය මේ විහිළුවට කියපු දෙයක් නෙමෙයි තේරුණා නේද දැන් අපි මෙච්චර කල් අකුසල් කියලා හිතුවේ මොනවද සත්තු මරණේව හොරකම් කරණේව කාමී වර්ධව ඇසිරණේව බොරු කියනේව කේලම් කියනේව හිස් වචන ඇයි අවිජ්ජා මතකුණාද අවිජ්ජා කියලා චෛතසික අකුසලයක් තියෙනවා ව්‍යාපාද කියලා චෛතසික අකුසලයක් තියෙනවා මිච්ඡා දිට්ඨි කියලා චෛතසික අකුසලයක් තියෙනවා මේ තුන් දෙනාටත් විපාක දෙන්න පුළුවන් එහෙනම් අර හාමුදුරුවෝ සිවුර පොරවනවා කියලා ඇති උනේ උන්වහන්සේට මොන සිතක්ද අවිජ්ජා සිතක් ඒ සිත තමයි මරණ වේලාවේ චුතිසිතට අරමුණු උනේ ඒක නිසා තමයි ඉනිකුණ සතෙක් වෙලා උත්පත්තිය ලැබුවේ දැන් අපට හිතා ගන්න පුළුවන් නේද කොයි තරම් දුරට මගේ මේ ගමන යන්න අවශ්‍ය කරන අකුසල් රැස් වෙලාද කියලා ඒ නිසා පින්වතුනි ගිය ආත්මේ හිටිය තැන මං දන්නේ නැහැ මරුණ දවස මං දන්නේ නැහැ මරණ වේලාවේ චුතිසිතට මේ ජීවිතයේ උපදින්න බලපාපු කර්මය මොකද්ද කියලා දන්නේ නැහැ ඉපදුනා කියලා විතරක් දන්නවා මේ ජීවිතේ මරණ දවසෙත් ඔය ටිකම තමයි වෙන්නේ ඒක නිසා ඔබ හිතලවත් මම හිතලවත් නෙමෙයි මේ තන උත්පත්තිය ලැබුවේ ගිය ආත්මේ මරණ දවසේ ඔය කියන කර්ම කප්පරය තුලින් තුනුරුවන් මුල් කරගෙන කරගත්තු කුසලයක් තුතිසිතට අරමුණුණා ඒක හම්බෙය ඒ අරමුණුණු දේ නිසා තමයි අද මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ හැබැයි ඒ ලැබෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දේශනා කරපු ධර්මය පවතිනවා ලබන ආත්මේ මෙහෙම උපදීද කියලා අපි දන්නේ නැහැ ඒක නිසා ඊළඟ භවයක් ගැන හිතන්න එපා හොඳට හිතට ගන්න මේ තමයි මට ලැබුණු අවසාන හා එකම අවස්ථාව කියලා ඒ සිත අරගෙන මම මේ ජීවිතේදී කොහොම හරි මේ කර්ම පැලවෙන එක නවත්තලා දානවා කියලා හිතා ගන්න. කර්ම පැලවෙන එක නවත්තනවට කියන්නේ කීනම් පුරාණම් කියලා. පුරාණ කර්ම සීරම ක්ෂය කරලා දාන. ඒ හාමුදුරුව සිවුරට ආසා වෙලා විදර්ශනා වඩපු සිල් රැක්ක හාමුදුරුව ඉනිකුණු සතෙක් වෙලා ඉපදුනාට 999ක් මිනිස්සු මරපු අඟුලිමාල මහන වෙලා පිරිනිවන් පෑවට පස්සේ උපදිනවද නැද්ද නෑ අන්න කර්ම නැති කරලා දැම්මා ඒක නිසා නිවන් අවබෝධ කරගන්න ශක්තිය අපි සෑම දිනක් තුලම තියෙනවා හැබැයි ප්‍රාර්ථනාවෙන් නිවන ලැබෙන්නේ නෑ මහන්සි වෙන්නට ඕනි ඒ මහන්සි වෙන්න නම් සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නට ඕනි ඒ සීලය කියලා කියන්නේ අපේ කය වචනය සංවර කරණි වචනේ හොඳ නම් මිනිස්සු අපි හොඳා කියනවා වචනේ නරක නම් මිනිස්සු අපි නරකයි කියනවා මිනිස්සු නරකයි කියන වචන අපි කතා කරන්න හොඳ නෑ කෙනෙකුගේ හදවත රිදෙන කෙනෙකුගේ ඇස් දෙකට කඳුලක් එන වචන කතා කරන්න හොඳ නෑ එහෙම කතා කළොත් ඒක අකුසලයක් වෙනවා තමාගේ සිතට දුකක් එන තමාගේ ඇහැට කඳුලක් එන වචන කතා කරන්න හොඳ නෑ එතකොට අකුසලයක් වෙනවා තමාගේ සිතට දුකක් එන ක්‍රියා කරන්නට හොඳ නෑ අකුසලයක් වෙනවා අනුංගෙ සිතට දුකක් වෙන ක්‍රියා කරන්නට හොඳ නැ අකුසලයක් වෙනවා. එහෙමනම් කල්පනා කරලා ජීවිතේ හොඳට අරගෙන යන්න මේන් මතුවට සමහර විටේ තන අපට නොලබෙන්න පුළුවන්. බැරි වෙලා හරි ලබනාත්ම මිනිස් ලෝකේ උපදිනවා කියලා හිතනද. ඒ මිනිස් ලෝකේ උපදිනොත් ලබනාත්ම බැරි වෙලා හරි මිනිස් ලෝකේ උපදිනොත් මට තාත්තා අම්මා වෙන්නේ දැනට ඉන්න මේ චූටි ධර්මයේ. ඒ චූටි දරුවන්ගේ හැදියාව ආකල්ප අපේ චූටි කාලේ තරම් හොඳද නරකද ඒ නරක ස්වභාවයේ තියෙන තාත්තෙකුට
මම දරුවෙක් වෙනකොට මම් ඊට වඩා හොඳ වෙයිද නරක වෙයිද ආයස අඩු වෙනකොට සිතුවිලි වෙනස් වෙනවා ඒක නිසා මිනිස් ලෝකේ උපදිනවා නම් ඒ උපදින්න හොඳම කාලේ තමයි අපි දැන් ඉපදිලා ඉන්නේ ඊළඟ භවයක මිනිස් ලෝකේ ඉපදුනොත් අපි මැරිලා මීට වඩා වෙනස් වෙනවා එන්න එන්න ආයස අඩු වෙනවා කාලය ගත වෙන නිසා මම විස්තර කරන්නේ නැහැ ඔය පින්නතුන් සෑම දිනම හොඳට අහගෙන හිටියා මට ඕනකම තිබුණේ මනුස්ස ලෝකේ උත්පත්ති ලැබඬ ලබනාත්මේ අපි කොච්චර පිම්පව් කරගත්තත් ඒව අපට හිතලා ගන්න බෑ සිතට එන අරමුණක් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ ඒක අපට තීරණය කරන්නට බෑ මේ බණ කියන මට උනත් නරක සිතක් ආවොත් මං උපදින්න නරක ඒක මං උදාහරණ මගින් තහවුරු කළා ඒ නිසා මේ ජීවිතය තුළ නිවන් අවබෝධ කරගන්නට ඕන කියන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊතරු කරුණු විස්තර කරන්න කාලෙ නැති නිසා මං නවත්වනවා. හොඳයි පින්වතුනි සෑම දිනම හොඳට බණ ඇහුවා. එහෙමනම් බණ අහලා මේ ඇති කරගත්තු සිත තුළින් ඔබ කල්පනා කරගන්න මම දැන් ඉඳන් කටයුතු කරන්න මෙන්න මෙහෙමයි කියලා. ඔබේ හිතට තරහක් යනකොට හිතන්න මේ තරහ යන්නේක මගේ හිතේ තියෙන නිවනට බාධාවක් අයින් කරලා දාන්න. ඇඟේ මදුරුවෙක් වහනවා එයා මරන්න හිතෙනවා ඒ මරණේක නිවනට බාධාවක්. මත්පැන් ටිකක් බොන්න හිතෙනවා අනාචාරය හැසිරෙන්න හිතෙනවා බොරුවක් කියන්න හිතෙනවා ඒක මේ හිතේ තියෙන නිවනට බාධාවක්. නවත්තලා දාන්න. නවත්තලා දානවා කියන්නේ ඔබ සිල්වත් වෙනවා කියන එක. ආන් මේ මාර්ගයේ තමයි නිවනට ගමන් කරන්නේ ප්‍රාර්ථනාවක් නෙමෙයි උත්සාහයක ප්‍රතිඵලයක්. තමන්ට ලැබුණු ජීවිතයට ගරහන්න එපා අවමන් කරන්න එපා. කවම කවදාක්වත් මගේ ජීවිතේ මහා කාලකන්ණි කියන වචනේ පාවිච්චි කරන්න එපා. පිනකට ලැබුණු මේ ජීවිතේ වටිනා එකක් විදියට ගන්න. මිනිස්සුන්ට ගරහන්න පුරුදු වෙන්න එපා. අවමන් කරන්න පුරුදු වෙන්න එපා. සෑම මොහොතක්ම සතුටින් සැහැල්ලුවෙන් hina vela ජීවත් වෙන්න පුරුදු වෙන්න. එම පුරුදු නම් ඒක ගොඩක් ලේසි. එහෙමනම් පින්මතුනි මගේ ධර්ම දේශනා මං මීට වඩා දිගු කරන්නේ නැහැ. සෑම දිනම හොඳට බණ ඇහුවා, ගොඩාක් හොඳට බණ ඇහුවා. මම මේ සියලු දින අහන ආකාරය දැක්කා. ඒක නිසා ලකෝ සතුටකින් මේ ධර්ම දේශනාව සිදු කළේ. මේ තුලින් අපි විශාල කුසලයක් ලබා ගත්තා. ඒ ලබාගත් උතුම් කුසලය අප සෑම දිනාටම පාරමිතාවක් වේවා. මේ ජීවිතය අපේ යහපත් වේවා නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්නට අපි සෑම දිනාටම ඥාන ශක්තිය ලැබේවා කියලා සාදු කියන්නේ හොඳයි පින්වතුනි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පරිස්කාර පූජා කරන අතරතුරේ අහන්න මං විස්තර කරලා කියලා දෙන්න මේ දේශනා කරපු කරුණු ගැන හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මම කියලා දෙන්න හොඳයි කවුරු සාදුනාදයක් පවත්වන්නකෝ කරුණාවන්ත පින්වතුනි අපි සෑම දිනම ඊටාම හොඳින් ධර්මයේ ශ්‍රවණය කළා ඒ වාගේම ධර්ම පරිස්කාර පූජා කළා ඒ වාගේම පංචශීලය සමාදන් වුණා ඒ වාගේම ගිලන්පස පූජාව සිද්ධ කළා ඒ වාගේම භවනා නැමැති කුසලයේ සිද්ධ කළා මේ සෑම ක්‍රියාවක් තුලින්ම කය පුහුණු කරලා සංවරව වාඩි වෙලා හිටියකනුත් විශාල කුසලයක් ලබා ගත්තා. මේ ලබාගත් කුසල් අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ සම්බුද්ධ පූජාවට හා ධර්ම දේශනාවට පියසීලි මහත්මිය, මාලා මහත්මිය, ලලිතා මහත්මිය, සාමා මහත්මිය ඇතුළු විහාරස්ථ දායක පින්වතුන් විසින් මාලා මහත්මියගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා එතුමියට නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා දුවදරුවන්ට යහපත් ජීවිතයක් හා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලලිතා මහත්මියගේ මිය පරලොව ගිය පියතුමා වන සිරිල් පතිරාජ මහත්මයාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා දුවා දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පියසීලි මහත්මියගේ නැසී ගිය මව්පියන්ට පින් අනුමෝදන් කරනවා. සංකදිලිප් කුමාර පුතණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
दुआ दरुवांट सित प्रार्थना करेनो सोमा बसनायक महात्मियट निदुक नीरोगी सुए चिरजीवनी प्रार्थना करेनो स्वर्णलता महात्मियगे मीट दिन की पेकट यहापत्ति मियगिय श्रीमाल कांचन चूटी पुताट पिन्न अनुमोदन करन्नट बलापुरोत्तु वेनो प्रथम कोटापी रसकरगत्तु पिन मियगिय ज्ञातींट अनुमोदन करमु मे दायकत्ते दरण पिन्वतुन एवागेम ए सियलु देनागे नमिन मियगिय ज्ञातीन एवागेम अपे सभापतितुमन नेतुलु सियलु देनागे नमिन मियगिय ज्ञातीन एवागेम मट आराधना करन्नट यदुनु सोमपाल महात्मागे ए नमिन मियगिय ज्ञातीन एवागेम आवास पूजा करन्नट यदुनु चमिंद महात्मागे चामिंद जयवर्धन सिरिवर्धने पियतुमानन ए अतुलु कोट ऐति नमिन मियगिय सियलु ज्ञातियो अपि सिहिपत् करमु मे अवस्थावट सहभाग्यवुनु सियलु देनागे नमिन मियगिय ज्ञातीन्ट मे पिन अनुमोदन करमु ए अय सुगतिगामी वेत्वा निवन अवबोध कर गणित्वा कियला साधु कियला पिन अनुमोदन करन्ने सियलु देवियन्ट मे पिन अनुमोदन करमु मे पिन्वतुन करण कियन रकी रक्षादी कटियुतु होंदिन सिद्ध कर गन्नट ओय पिन्नतुन्ट आरक्षा संपत्तिय सलसेवा करदर कम कटुलु दुर्वेवा ओय पिन्नतुन्गे दुआ दरुवंट निविस्सल जीवत्वनायट रेकवरण संपत्तिय लबेवा मे स्थान आरक्षा कर देन सेक्वा दिव्योत् निवन अवबोध कर गणित्वा कियला साधु कियला पिन अनुमोदन करन्न इति अवसान वसेन मे धर्मदेशनाव संदहा मूलिकत्तेगिन दायकत्तेगिन कटियुतु करण पिन्वतुन्टात् एवागे मे कटियुतु संविधानीय करण अपे प्रसंत महात्मा एतुलु सियलुम निलधारी मंडलेटात् सामाजिक पिन्वतुन्टात् आराधना करपु सोमपाल महात्मा एतुलु ए पिन्वतुन्टात् एवागेम अपे चमिंद महात्मा एतुलु ए पिन्वतुन्टात् धर्मदेशनाव श्रवणीय करण लुकुकुडा सियलु पिन्वतुन्टात् एवागेम मंग पैविधि करगत्तु मगे गुरु हामुदुरु अंटात् दिमाउपी अंटात् ओय पिन्नतुंगे दिमाउपी अंटात् गुरुवरुंटात् निवेश्वल जीवत्वन आयतात् मे पिन हेतु वेवा तेरुवन्गे आशीर्वादे लबेवा सनसीम सतुट उदा वेवा अपसैम दिनाटमु तुम्मु चतुरार सत्य धर्मय अवबोध करगन्नट नुवन लबेवा कियला साधु कियन्ने अपि देवियन्ट पिन अनुमोदन करमु आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका यज्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका यज्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका यज्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु मं परं सियलूम पिन्वतुंट तेरुवन सरण लभेवा।